ආයිබෝවන් අද රොයල් ඩාන්සිං YouTube චැනලයෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ කතකලි නර්තන සම්ප්‍රදායේ වේශ නිරූපණ ශිල්ප ක්‍රම විධික්‍රම පිළිබඳවයි. අපගේ YouTube චැනලය subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කළොත් අලුත් වීඩියෝ සිග්මනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. අද සිට රොයල් ඩාන්සිං YouTube චැනලේ ලෝගෝ එක මෙන්න මේ ආකාරයෙන් වෙනස් වීමකට භාජනය වෙනවා. මෙතෙන් පටන් අපගේ සියලුම වීඩියෝ මේ ලෝගෝ යටතේ ඔයාලට බලා ගන්න පුළුවන්. කතකලි නර්තන සම්ප්‍රදාය අනෙක් නර්තන සම්ප්‍රදායන් වලට වඩා ආහාර අභිනය බොහෝ සෙයින් විදහා දක්වන නර්තන සම්ප්‍රදායක් ලෙස හඳුන්වන්න පුළුවන්. කතකලි රංග අභ්‍යාස පුහුණු වන ආධුනිකයාට එහි පාඩම් මාලාවේ කොටසක් ලෙස ගායනය හා වේශ නිරූපණ විධීන්ද උගන්වන ලබන අතර තමාගේ වේශ නිරූපණයේ මූලික පදනම හා බාහිර රේඛා සටහන් කර ගැනීම සිදු කරනු ලැබේ. එහෙත් මෙම කාර්යභාරයේදී වෙනත් වේශ නිරූපණ ශිල්පියෙකුගේ දායකත්වය ලබා ගැනීමද සිදුවේ. ඔහු පත්තුකාරම් නමින් හඳුන්වනු ලැබේ. කතකලියේදී වර්ණාලේප සකස් කර ගැනීම සඳහා විවිධ පාෂාණ වර්ග හා කුඩු වර්ග භාවිතා කරන අතර ඒවා දිය හෝ පොල්තෙල් සමග මිශ්‍ර කොට අඹරා ගැනීමෙන් එහි නිසි පදම සකස් කරගනු ලැබේ. රංග ශිල්පියා විසින්ම ඔහුගේ මූලික වෙස් ගැන්වීම කරනු ලබන්නේ උවද ඉතා කාල වේලාවක් ගතවන පිටිමිශ්‍රණයේ ගොඩනගා ලබන චුට්ටි නම් වූ සුදුවර්ණිත බදාමයක් බඳු වූ සැකැස්ම කරනු ලබන්නේ පත්තුකාරන් විසිනි. පත්තුකාරන් යනු කතකලි කණ්ඩායමේ සිටින ඉතාමත් සැලකිය යුතු කාර්යභාරයක් ඉසුලන තැනැත්තායි. චුට්ටි බදාමය මුහුණේ ගොඩනැගීමේදී බොහෝ විට රංග ශිල්පියා නින්දේ ඉස්පිටීම සාමාන්‍ය ලක්ෂණයක් වෙනවා. චරිතයේ ස්වභාවයේ කුමක් වුවද එක් එක් ශිල්පියා වෙන්වෙන් වශයෙන්ගෙන වේශ නිරූපණය කළ යුතු බැවින් අඩුම වශයෙන් එක්කායෙක් සඳහා පැය 3-4ක් ගතවීම මෙහි ඇති බැරෑරුම් තත්ත්වයයි. වේශ නිරූපණයේදී සියලුම චරිත වර්ග 5ක් ඇත්තට වෙන් කරගන්න පුළුවන්. එනම් පච්චා, කත්ති, තාඩි, කාරි, මිනික්කු යනුවෙනි. පළවෙනි වර්ගය පච්චා හෙවත් කොළ වර්ගය. රජ දේව දීර චරිත සඳහා මේ වර්ණ භාවිතා බොහෝ සෙයින්ම යොදාගනු ලබනවා. ඔවුන්ගේ මුහුණු කොළවර්ණ ආලේපිත වන බැවින් එම නාමය භාවිතා කරනු ලබනවා. ඇස හා ඇහැබැම වටා කළුවර්ණ ආලේපිතය. විෂ්ණ සංකේතවත් කරන තිලක ලාංඡනයේ නළල මත ඉතා පැහැදිලි ලෙස දිස්වේ. මුව වටා රක්තවර්ණ ආලේප කර ඇති අතර චුට්ටි නම් වූ සුදු කඩදාසි හා හාල්පිටි මිශ්‍රණයෙන් ගොඩනගා ගන්නා ලද බදාම නිමවුම කම්බුල්වල සිට නිකර දක්වා විහිදෙන පරිදි දිස්වේ. රණ්ණාලේපිත කේශාභරම් කිරීටම් නම් වූ ශීර්ෂ පළඳනාවද හිසෙහි දක්නට ලැබෙනවා. මෙවැනි වේශ නිරූපණයන් විෂ්ණු හා විෂ්ණුගේ අවතාර හෙවත් කෘෂ්ණ, රාම, ලක්ෂ්මන්, කුස හා ලව, අනුරුද්ධ යන චරිත සඳහාද යොදාගන්නවා. රණ්ණාලේපිත කිරීටය වෙනුවට ඝටකයක ස්වරූපයක් ඇතිව මුදුනට මොනර පිහාටුවක් සහිත රිදීවර්ණ සිරස් පළඳනාව කෘෂ්ණ සඳහා විශේෂිතයි. මේ කෘෂ්ණ මුට් නමින් හඳුන්වනු ලබනවා. බලරාම, බ්‍රහ්ම, ශිව සහ සූර්ය යන චරිත සඳහාද ඉහත සඳහන් කළ ආකාරයේ කිරීට හා පච්චා වර්ගයේ වේශ නිරූපණයක් කළද එහිදී කොළවර්ණය වෙනුවට කහ හා රතු මිශ්‍ර දීප්තිමත් වර්ණයක් භාවිතා කරනු ලබනවා. මෙය හඳුන්වනු ලබන්නේ පශුප්පු යනුවෙනි. කත්ති හෙවත් පිහියා වර්ගය මෙම ආකාරයේ වේශ නිරූපණ මානාධික හා දරුණු චරිත සඳහා උපයෝගී කරගනු ලබනවා. එසේම එකී චරිත තුළ වික්‍රමාන්විත හා ධීරවීර සේයාද ඇතුළත් කරලා තිබෙනවා. මෙම වර්ගයේ චරිතයන්හි පච්චා වර්ගයේ චුට්ටි හා කිරීටම් භාවිතා කරන අතර මුහුණෙහි පදනම් වර්ණයේ කොළපාටින් දිස්වෙනවා. එසේම
එම චරිතවලට අභිජාත තුලීන එහෙවත් දරුණු බව දැක්වීම සඳහා උඩු රැවුල්වල උඩට කැරකී ඇති ආකාරයේ හෝ එවැනි ආකෘතියක් දැක්වීම සඳහා කේරළයේ ප්‍රචලිත පවතින පිහියා ආකාරයට කම්බුල්වල චිත්‍රණය කිරීමට වග බලා ගන්නවා. සුදු වර්ණිත කුඩා ගෝලාකාර රඳවණය නාසයේ කෙළවරෙහි හා නළල මැද ගම් වර්ගයක් ආධාරයෙන් තබනු ලබනවා. තාඩි වර්ගයේ හෙවත් රැවුල් වර්ගය. තාඩි වර්ගයේහි ආකාර තුනක් ප්‍රචලිතව තියෙනවා. චුවන්නා තාඩි හෙවත් රතු රැවුල, වෙල්ල තාඩි හෙවත් සුදු රැවුල හා කරුට්ටා තාඩි හෙවත් කළු රැවුල එකි ආකාර තුනයි. චුවන්නා තාඩි රතු රැවුල දුෂ්ට හා වනචාරි චරිත සඳහා යොදා ගන්නා අතර මුහුණෙහි උඩු අර්ධය කළු වර්ණයෙන්ද පහළ අර්ධය රතු වර්ණයෙන්ද ආලේප කරනු ලබනවා. සුදු වර්ණ කඩදාසියෙන් කපා අලවන ලද රැවුල් කන දක්වා විහිදෙන අයුරින් දක්නට ලැබීම මෙහි ඇති විශේෂත්වයයි. ඔවුන්ගේ රතු හා සුදු වර්ණ ආලේපිත කිරීටම් පච්චා හෝ කත්ති යන වර්ගයන්ට වඩා විශාල වන පරිදි සකසා පැළඳීම සිරිතයි. කත්ති චරිතයන්හි පරිහරණය කරනු ලබන නාසයේ කෙළවරට හා නළලතෙහි පළඳිනු ලබන සුදු වර්ණ ගෝලාකාර ආකෘතින් ප්‍රමාණයෙන් විශාල වන පරිදි මෙහිදී අලවල තිබෙනවා. රාමායණයෙහි සඳහන් වන වානර ප්‍රධානීන් වන බාලි, චාලි හා සුග්‍රීව යන චරිත මේ ආකාරයෙන් වේශ නිරූපණය කරන දැකිය හැකියි. සුදු රැවුල හෙවත් වෙල්ල තාඩි දිව්‍යම ස්වරූපයක් දෙනු ලබන හනුමාන්ගේ චරිතය සඳහා යදනු ලැබේ. මෙම සත්ව චරිතයක් වන බැවින් මුහුණ රතු හා කළු සුදු වර්ණවලින් ආලේප ගන්නනවා. නාසයෙහි කොළවර්ණ ආලේපිත කිරීමෙන් දැක්වෙන්නේ එම චරිතේ ධාර්මිෂ්ඨ හා සිල්වත් චරිතයක් වන බවයි. කරුට්ටා තාඩි හෙවත් කළු රැවුල යදනු ලබන්නේ ආදිවාසී හා වනචාරි චරිත සඳහායි. බොහෝ දුරට දඩයම් කරුවන්ද මෙම ආකාරයේ වේශ නිරූපණය කරනු ලබනවා. සමහර අවස්ථාවලදී චුවන්නා තාඩිවලටද මෙම වනචාරී චරිත යොදාගනු ලබනවා. කරුට්ටා තාඩිවලදී ඔවුන්ගේ මුහුණු කළු රතු හා සුදු වර්ණය සහිතව චිත්‍රණය කරන අතර මොවුන්ගේ නාසය කෙළවල මලක් පළඳවන අතර බාල්දියක ආකෘතිය ඇති හිස් පළඳනාව කළු රිදී හා සුදු වර්ණයන්ගෙන් දිස්වන අතර මොනර පිහාටුවකින් ශීර්ෂ අලංකාර කරනවා. මේ හඳුන්වනු ලබන්නේ කාරි මුටි යනුවෙනි. කාරි හෙවත් කළු වර්ගය මෙම චරිතයන්ගේ වේශ නිරූපණයක් කරනු ලබන්නේ රාක්ෂස හා යක්ෂ වර්ගයේ කාන්තා චරිතවලට හා අතිශය බිහිතුණු චරිත සඳහාය. ඔවුන්ගේ මුහුණු තද කළු වර්ණයක් ගන්නා අතර ඒ මත රතු හා සුදුලප තැනින් තැන යොදනු ලබනවා. එල්ලෙන පරිදි පියරු සැකසෙන මෙම චරිතයන්හි බාල්දියක ආකෘතිය ඇති හිස් පළඳනා හා කළු වර්ණ වස්ත්‍ර අඳිනු ලබනවා. මේවා බොහෝ සෙයින් කළු වර්ණ රැහුල් චරිතයන්ට සමාන ස්වරූපයක් ද උසුලනවා. සුපර්ණකා වැනි වේශ නිරූපණයන්ද මෙයට කදිම උදාහරණයක්. මිනික්කු හෙවත් දීප්තිමත් රන් වර්ගය මෙම වර්ගයේ වේශ නිරූපණයන් සුවිශේෂී ආධ්‍යාත්මික වශයෙන් උසස් හා ධාර්මික චරිත සඳහා භාවිතා කරනු ලබනවා. මේවා ආකාර හතරක් දක්වනවා. මෙහි ඇඳුම් පැළඳුම් ඉතා සරල තත්ත්වයේ පවතින අතර මුහුණු කහ වර්ණයෙන් ගන්නවා. මිනික්කු කාන්තා චරිත නායිකාවන් දාසින් හා අති සුන්දර රාක්ෂ ගණයේ කාන්තාවන් හා පුරුෂ පක්ෂයේ සිද්ගන්නා කාන්තාවන් උදෙසා මෙවැනි වේශ නිරූපණය යොදා ගන්නවා. පිරිමි චරිත සඳහා දූතයන්, මුනිවරුන්, බ්‍රහ්මණයින්, රතාචාර්යවරුන්ගෙන් මෙම ආකාරයෙන් වේශ නිරූපණය කරනු ලබනවා. මුනිවරුන් කුඩා ක්‍රෝණාකාර හිස් පැළඳුම් පවතින අතර බොහෝමයක් චරිත සඳහා සාමාන්‍ය තලප්පාව පළඳිනු දැකිය හැක. බ්‍රහ්මණ චරිත සඳහා ඉතා අඩුවෙන් වේශ නිරූපණය යදනු ලබනවා. ඇතැම් විට වේශ නිරූපණයන් නොයදන අතර
කුඩා රෙදි කඩක් පමණක් හිසේ පළඳිනු ලබන්නේ කතකලි රංගනෙහි සිරස ආවරණයකින් තොරව නොපවත්වන හේයිනි. අපි කලින් සඳහන් කරන ලද වේශ නිරූපණ ආකාර පහට අමතරව සුවිශේෂී චරිත 18ක් නිශ්චිත වශයෙන් වර්ගීකරණයට ලක් කර නොහැකි වෙනවා. මේවා කිසිදු නිශ්චිත කොටසකට වෙන්කොට දැක්විය නොහැකි වන්නේ ඒවා එතරම් විරල තත්ත්වයේ පවතින හේනි, එනම් දුර්ලභ හේනි. මේ ආකතරට ගරුඬ පක්ෂියා, ජටායු පක්ෂියා, හංස නම් වූ හංසයා, කරුත්කෝතක නම් වූ සර්පයා, නරසිංහ යන චරිත ඇතුළත් වෙනවා. මේවා ඊට ආවේණික වන ආකාරයෙන් ඒ ඒ අවස්ථාවන්හිදී අංගරචනාවන් කරන බැව් අපිට දැනගන්න පුළුවන් වෙනවා. කතකලි නර්තනයට අයත් නළු ඇඳුම් ආයත්තම් සහ නර්තන පුහුණුව පිළිබඳ වැඩිදුර විස්තර අපගේ ඉදිරි වීඩියෝ වලින් බලාපොරොත්තු වන්න. අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කළොත් අලුත් වීඩියෝස් ඉක්මනින් බලාගන්න පුළුවන්.